ගන්නවා. අපි මෙතනට ඇක්ටිව් සිටින්නේ අපි UN අපි UNP හෝ මහින්ද රාජපක්ෂ විරෝධී හෝ නෙවෙයි. අපි ශ්‍රී ලංකාවට අපි කැම කියන්න කැමති වහාම ප්‍රජාතන්ත්‍රවාදය ඉටු කරන්නට කියලා 2015 දී ආණ්ඩුවක් ඇති කරනකොට අපි බොහොම උත්සාහයක් කරා ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගෙනල්ලා ලංකාව තුළ සියලුම ආගම් ජාතීන් කුල ભેදවලින් තොර සාමය හා සතුටින් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් උදා කරගන්න. නමුත් අපි ඒක සිහිනක් බවට මේ සිරිසේන ජනාධිපතිතුමා ඒකපත් කරලා හමාරයි. අපි සිරිසේන ජනාධිපතිතුමාට කියනවා ලංකාවේ වහාම ජාත්‍යන්තර ඉදිරියේ සිරිසේන ජනාධිපතිතුමා ලංකාව කොම් කරලා කුදකලා බවට පත් කරලා ඉවරයි. අපි ශ්‍රී ලංකාවේ ජනාධිපති සිරිසේන මහත්මයාට කියනවා ඔබතුමාගේ මේ වියරු වෙටලා තිබෙන මේ වහාම ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඉටු කරන්නමින් මේ ජනාධිපති ක්‍රමයට විරුද්ධව අපි කවදාවත් හඬනකපු අය මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරලා නැවතත් අපිට ප්‍රශ්නයක් නැවෙයි. එහේ මහින්ද රාජපක්ෂද සිරිසේනද එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අපි කියන ලංකාවේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයෙන් වෙනුවෙන් හඬනගන කතාව. එතනට බොහෝ දෙනෙක් සිංහල මුස්ලිම් සියලු දෙනාම අපි එකතු වෙලා තිබෙනවා ද්‍රවිඩ සහෝදරවරුන්. ඒ සියලු දෙනාම පාට ભેදවලින් තොරව UNP හෝ ශ්‍රී ලංකාවෙන් තොරව ඒ අය මෙතනට එක් වෙලා තිබෙනවා ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඉටු කරන්නට පමණයි. අපි ඒ හින්දා ලංකාවට තවත් බල කරන්නට තමයි මෙවැනි උද්ඝෝෂණයක් කරලා සිටින්නේ. ප්‍රංශයේ සිටින සියලු දෙනාම එක්රැස් වී මේ හඬ ලංකාවේ තුළ ලංකාවේ ඉන්න ජනාධිපති දක්වා සියලු දෙනාට අපි ගෙනියන්නට සූදානම්. ජාත්‍යන්තරය තුළ අපි හුදකලා කරන්නට එපා. තවත් දූපතක් ඇටියට අප්‍රිකානු රටක් ඇටියට අපිට ජීවත් වෙන්නට කැමති නැහැ. අපේ ලංකාව තවදුරටත් ඉදිරියට යා යුතුයි. ශ්‍රී ලාංකිකයේ කියන හැකියාවකින් තමයි මේ කතාව ඔබතුමාට අපි කියන්නේ ජනාධිපතිතුමනි. අපි 2015ට කලින් හිටපු ඒ නැවතත් ඒ කලු පැල්ලම අපිට ඉවත් කරලා නැවතත් ශ්‍රී ලංකාව තුළ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට මානව හිමිකම් ගරු කරන රටක් බවට කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ජය වේවා, ජය වේවා.